සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම නිශාදිගුණ වර්ධන ප්‍රථමයෙන් අවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත වැස්ස අඩුවන බවට කාලගුණයෙන් අනාවැකි තැපැල් ඡන්දය හිටයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට දින නියම කෙරේ අඩු පීඩන කලාපයේ දිවයිනෙන් ඈතට ගමන් කරන බැවින් එහි බලපෑම අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් සවස් කාලයේ වන විට වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම දිවයිනට පසුගිය දිනවල බලපාපු අඩු පීඩන කලාපයේ දැන් ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කරනවා. මේක ගමන් කරන්නේ අරාබි මුහු තීරයට. හැබැයි දැනට ස්ථාපිත වෙලා තියෙනවා දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදේ. ඒතර මේක තවදුරටත් වර්ධනය වුණාට එහි බලපෑමක් අපිට ලැබෙන ප්‍රමාණය අඩු වීමක් තමයි පෙන්වන්නේ. මේ අනුව උදේ කාලේ තියෙන වර්ෂාවේ අඩු වීමක් දකින්න පුළුවන්. එතකොට මේ තත්ත්වයට තේ ඕනෑම අවස්ථාවක බස්නාහිර වයඹ දකුණු වගේ පළාත්වල වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි කෙසේ නමුත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුරයේ වයඹ වගේ පළාත්වල අද දිනේ හවස් ඡාපේ තියෙන වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්වනවා. මේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ත් 154 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වලත් සාමාන්‍යයෙන් මිලිමීටර් 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතනයක් අපරභාගී හෝ සන්ධ්‍යා කාලයේ ලැබීමේ තත්ත්වයන් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තොත් විශේෂයෙන්ම පුත්තලමේ ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවල තදවැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. සුළඟේ වේගයද 60 කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අයහපත් කාලගුණයේ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 362කට අයත් පුද්ගලයන් 1240 දෙනෙකුට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවරගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ. තංගල්ල, බෙලියත්ත, මාරකොල්ලිය, වීරකැටිය සිටිනාමලු ඇතුළු ප්‍රදේශ රැසක් නිවාස තවමත් ජලයෙන් නැටව පවතිනවා. තංගල්ල, වීරකැටිය ඇතුළු මාර්ග කිහිපයක්ද ජලයෙන් නැටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග නායාමයේ සිදුවීම් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. බණ්ඩාරවිල පූනාගල මාර්ගයේ තැපල්කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ තිබූ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. පස්කන්දට ඉහළින් පිටි නිවාස කිහිපයක් කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ. දෙමෝතර බැද්දවල ප්‍රධාන මාර්ගයේ දෙමෝතර දුම්රිය ස්ථානයේ ආසන ප්‍රදේශයේදී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම රථයට හානි සිදු වුණා. බස් රථයේ ගමන් කළ කීප දෙනෙකුට සුළු තුවාල සිදු ඇති බවයි ඇල්ල පොලිසිය සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වක්වැල්ල බද්දේකම ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් නැටව පවතිනවා. දීවර ජනතාවද මුහුදු යාමෙන් වැළකී යාත්‍රා ගොඩබිමට ගෙනවිත් ඇති ආකාරය දැකගත හැකි වුණා. මාතර දිස්ත්‍රික්කයටද තවතුරටත් අධික වැසි ලැබෙමින් පවතිනවා. කමුරුපිටිය මුලටියන ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් නැටවීම හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. හම්බන්තොට මුරුතවෙල ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර තිබෙනවා. පහත් බිම් අවට සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 32න් 14ක්ම විවෘත කර ඇති බව වාරිමාර්ග කාර්යාලය සඳහන් කළා. තඹුත්තේ ගම අංගමු ජලාශයේද වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ දීවර කටයුතු වලට බාධා එල්ල වුණා. දීවර ජනතාව එම කටයුතු වලින් වැළකී ඇති අතර මේ හේතුවෙන් ගැටලු මතු ඇති බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ. රටට අවශ්‍ය වන්නේ කොන්ද කෙලින් තබාගෙන වැඩ කළ හැකි එඩිතර නායකත්වයක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් වත්තල නගරයේදී පැවැත්ුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. අපි කරපු සංවර්ධනයට රාජපක්ෂලාට පිළිතුරක් නැහැ. ඒ නිසා කතා කරන්නේ ජාතික ආරක්ෂාව ගැන. දවස් කීපයකට ඉස්සෙල්ලා ඇමරිකන් හමුදාව ගිහින් අල් බග්ඩාඩිව මරලා දැම්මා. තාම ඒ ගැන මහින්ද රාජපක්ෂ ස්තුතිය ප්‍රකාශ කළා තියෙනවද? එක වචනයක් කියලා තියෙනවද? අන්න ඒකයි මං අහන්නේ. ඒ ගැන වචනයක් කියන්න බැරි නම් කොහොමද ජාතික ආරක්ෂාවක් කතා කරන්නේ? දැන් කනගාටු වෙනවා. ඇයි? ජාතික ආරක්ෂාව ආපහු ප්‍රශ්නයක් බවට පත් කරන්න බැරි වෙන නිසා. බග්ඩාඩි මැරුණා කියලා මේ කණ්ඩායම තාම නැති වෙලා නැහැ. ඒත් ඒක අවසන් කරන එක ලේසි. ඒක කරනවා නම් අපි ජාත්‍යන්තරයේ එක්ක එකට වැඩ කරන්න තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ රටට අවශ්‍ය කොන්ද කෙලින් තියාගත්ත නායකත්වයක් ප්‍රශ්න ඉදිරිපත් වෙනකොට ප්‍රශ්න වලට මූණ දෙන්න පුළුවන් නායකත්වයක් ගැටලු නිර්මාණය වෙනකොට ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න පුළුවන් නායකත්වයක් හැම ජනාධිපති වරණේකදීම රැස්වීම පවත්වනවා ඡන්දේ දෙනවා දිනනවා නමුත් ඡන්දේ දුන්නු ජනතාවට ජනාධිපතිවරයාත් සමග ඍජු සමදතාවයක් ඇති කර ගැනීමේ බරපතල ගැටලුවක් පහුගිය කාලයටම තිබුණා මෙන්න මේ තත්වය නිසා මම තමුන් වහන්සේලාට කියන්න කැමතියි මේ රටේ පිහිටා තිබෙන හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකකයක් මම ස්ථාපනය කරලා හැම මැතිවරණ බල ප්‍රදේශයකම හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ජනතාවට පුද්ගලික දුක ඉදිරිපත් කරන්නට පොදු යෝජනා ඉදිරිපත් කරන්නට මගේම වෙනම නිලධාරී කණ්ඩායමක් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ස්ථාපනය කරලා අනිවාර්යෙන්ම පොදු ජනතාවගේ දුකට පිහිටවන ජනාධිපතිවරයා බවට පත්වන්නට මම අපකප වෙනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ අතර ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් කිරුළපර නගරයේදීද පැවැත්තුණා. ඊටද විශාල පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රටගෙන සිතා තම ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කළ නමුත් තවමත් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවයි. මගේ ප්‍රතිවාදියාට මාත් සමග විවාදයකට එන්න කියලා. ඒ විවාදයකට එල්ලේ කිව්වේ වෙන මොනවටවත් නෙමෙයි. ආගේවත් පුද්ගලික දේවල් ගැන කතා කරන්න නොවේ. මම විවාදයකට එන්න කිව්වේ රටේ ජනතාව ගැන හිතලා. ජනතාවට අවස්ථාව ලබා දෙනවා මේ අපි දෙගොල්ලොන්ගේ ප්‍රතිපත්ති, දර්ශනය, වැඩපිළිවෙල පිළිබඳව අපේ රටේ ජනතාවට හොඳ තක්සේරුවක් ඇති කරගන්නට. නමුත් මම කරපු අභියෝග සියල්ලක්ම මේ වෙනතෙක් මගේ ප්‍රතිවාදියාගෙන් උත්තර අවිල්ල නැහැ. නමුත් කුක්කෝ දෙන්නේ දාලා තියෙනවා උත්තර බඳින්න. මට විවාද ඕන කුක්කෝ එක්ක නෙමෙයි. මට විවාද ඕන මගේ ප්‍රතිවාදියාත් සමගයි. ජනතාවගේ ජීවන තත්ත්වයේ හෙළනැංවීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජයරාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු වමේ ජනහද දිනු මහින්ද නම් උතුම් සොයුර ඇසු ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගෙමින් විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. ග්‍රාමීය වේවා නගර බද වේවා තරුණ තරුණියන්ට කෙටි කාලයක් ඇතුළත පුහුණුවක් ලබා දීලා හොඳ ආදායමක් ලබන්නට ඔවුන් යොමු කරන්න පුළුවන් කියන කාරණේ. අපි විශාල ආයෝජනයක් කරනවා. මේ පළාතේ ඉන්න බුද්ධිමත් තරුණ තරුණියන්ට මේ අයට ඉදිරියේදී රැකියාවන් ලබා ගැනීමට පුළුවන් වෙන ගුණාත්මක අධ්‍යාපනයක් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට පානීය ජල ව්‍යාපෘති සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම අධ්‍යාපනය දියුණු කිරීම ප්‍රතිපත්ති විශේෂයෙන්ම අපි අපේ සැලැස්මේ ඉදිරිපත් කළා තිබෙනවා. ගොවි ජනතාවට වගා කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා සියලු භෝගවල බීජ රට තුල නිෂ්පාදනය කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කදුරුවෙල නගරයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අප
අපගේ හෙට දින සමගේ හෙට දින සමගේ සීන අපගේ එක් වෙමු අපි සම එකසේ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් කදුරුවෙල නගරයේදී පැවැත්වුණා මහජන නියෝජිතින් කීප දෙනෙකු ජන හමුව ඇමතුවා වැඩදුරට තදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රට තුල සිදුවන අනවශ්‍ය වේදම් සියල්ල නතර කරන බවයි මීට අවුරුදු දහස් ගණනකට කලින් මීමැස්සා මීවදේ බැඳපු විදියටම තමයි අදත් බඳින්නේ තව අවුරුදු 100ක් ගියා මීවදේ ওই විදියටම මේ පාලකියොත් එහෙමයි අවුරුදු 71ක් මේ රට පාලනය කරන්නේ තව 50ක් පාලනය කරත් එම කවුරුත් හිතනද වෙනස් වෙයි කියලා වෙනස් වෙන්නේ එහෙනම් දැන් වෙනස් වෙන්න ඕන කවුද ජනතාව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය තව දුරටත් මොනතරම් ප්‍රමාණකින් ඒ පක්ෂය ගැන විශ්වාස කරත් ඒ පාලකයා වෙනස් වෙන්නේ නැහැ එක්සත් ජාතික පාක්ෂිකය මොනතරම් තව බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒ පාලකයා වෙනස් වෙන්නේ නැහැ දැන් අපි ආරාධනා කරනවා දැන් ඔබ වෙනස් වෙන්න ඇයි වෙනස් වෙන්න ඕන කම තිබෙන්නේ මේ රට ගොඩනගන්න අවශ්‍ය වෙන පාලනයක් අපි හදා ගන්න ඕනේ අපි කියනවා අපිට දෙන්න මේ රටේ බලය සාහතික වශයෙන් මේ රට අපි ගොඩනගනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධානය කළ මාධ්‍ය හමුවක් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ ජනරැලියට සහභාගී වීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා රාජපක්ෂ පාලනයේ 2005 දී උත්සාහ කරා රාජ්‍ය සේවයේ තිබිච්ච විශ්‍රාම රූප අහෝසි කරන්න. ඒ සඳහා ඔහු නීතිමය ක්‍රියාමාර්ග සකස් කරා. ඒ සඳහා පනතක් ගේන්න උත්සාහ කරා. ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේදී සහ මීට කලින් මේ රටේ සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවකින් පෞද්ගලිකන් සේවකින් ඔවුන්ගේ ජීවිතේ තීරණාත්මක ප්‍රශ්න තියෙනවා. ඒ දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න වලට ඔවුන් පෙනී ඉඳලත් නැහැ. ඒකට කටයුතු කළත් නැහැ. අඩුමතරමේ පාර්ලිමේන්තුවේ ඔවුන් තියෙන മന്ത്രി කණ්ඩිකවත් පාවිච්චි කළේ නැහැ ප්‍රශ්න වලට. ප්‍රතිපත්ති වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් තෝන් පිනින්දලා නැ ජනතා විමුක්ති පුරණ විකල්ප බලයක් ගොඩනගන තියෙන බාධාවක් විදිහට තමයි අද සමාජයට තේරුම් ගන්න තියෙන්නේ 28 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යාපනයේ රැස්වීම වලට සහභාගී වුණා ඉතින් මේක අපිට මේ විශේෂ කාරණයක් වෙන්නේ පහුගිය සැප්තැම්බර් 27 වෙනිදා ලලිත් කුහන් සහෝදරවරු උතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳපු වෙලාවේ ඒකට සාක්ෂි දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පැමිණියේ නැහැ ඔහු අධිකරණයේ මගේ හැරියා අභියාචනා අධිකරණයෙන් වාරණ නියෝගයක් ගත්තා ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා සාක්ෂි දීමට යන්න බෑයි කියලා. ඒතර දැන් මේකෙදී අපිට පේනවා දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ මොංගේ භාවිතය. එක පැත්තෙන් අපි දන්නවා ලලිත් කුහන් සහෝදරු අතුරුදහන් කිරීම සම්බන්ධ කවුද වග කියන්න ඕන ආයුධ සන්නද්ධව හිටියේ රාජපක්ෂ පවුලේ හිතවත් හමුදා කණ්ඩායම මේ අතර ජනාධිපති අපේක්ෂක එම්එල්ඒ එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීම සිදු කෙරුණා. පදනම් මායතනයේ පැවති මෙම අවස්ථාවට ජනතා නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමේ නනතුරුව මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. යම් ප්‍රවණතාවක් තිබෙනවා බොහෝ දේශපාලන පක්ෂ බාල වයස්කාර දරුවන් පාසල් වියේ දරුවන් තමන්ගේ දේශපාලන ප්‍රචාරයන් සඳහා යොදා ගැනීම අප දුටුවා ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනෙක්ම තමන්ගේ දේශපාලන ප්‍රචාරක පුවත්පත් දැන්වීම සඳහා එමෙන්ම අනිකුත් ප්‍රචාරක රැලි සඳහා පාසල් වියේ දරුවන් උපයෝගී කරගන්නා ආකාරය මෙය යම් ආකාරයකට දරුවන්ට කරනු ලබන අසාධාරණයක් මේ නිසා අපි මේ පිළිබඳව දන්වා සිටු ලැබුවා මැතිවරණ කොමිෂන් සභාවට එමෙන්ම ළමා ආරක්ෂක අධිකාරියට අපි හිතනවා කඩිනමින් මේ පිළිබඳව පියවර රැගෙන ජනාධිපති අපේක්ෂකයන් සහ අදාළ දේශපාලන පක්ෂ දැනුම්වත් කරා කියා සියලුම දේශපාලන අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදාචාරාත්මක පදනමක් ඔස්සේ සංවිධානය කරනු ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 534ක් පිළිබඳ පැමිණිලි මෙවන විට ලැබී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. කාර්යාලය කඩාබිඳ දැමීම් ඇතුළු සිදුවීම්ද ඊට ඇතුළත්. ඇහැලියකොට එපිටවෙල එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ කාර්යාලයට අද අලුයම කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. ඇහැලියකොට එක්සත් ජාතික පක්ෂ සංවිධායක සිරිපාල කිරියල්ල මහතාගේ සංවිධායකත්වයෙන්ුයි මෙම කාර්යාලය පිහිටුවා තිබුණේ. එක්සත් ජාතික පෙරමුණේ ගලින් බිදුණු වැව පඩිකාර මඩුව ප්‍රදේශයේ පිහිටි මැතිවරණ කාර්යාලයක්ද කඩා බිඳ දමා තිබෙනවා. ඊයේ රාත්‍රියේ නාඳුනන පිරිසක් පැමිණ මේ කඩා තමා ඇති බවයි ගලින් බිදුණු වැව පොලිසිය සඳහන් කළේ.
බේරුවල ආදිල් බාකර් මාකර් මාවතේ නාම පෝරුවද කිසියම් පිරිසක් කඩා දමා තිබෙනවා. මීට පෙරද මෙම නාම පෝරුව කඩා දමා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකුත් අතරංගුවට ගෙන නැහැ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ආරම්භ වෙනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 367කදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරන බවයි තේරීම් බාර නිලධාරී ආර්.එම්. වණ්ඩිනායක මහතා සඳහන් කරන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2019 ජනාධිපතිවරණය සම්බන්ධ මේ වන විට සියලු මූලික කටයුතු සංවිධානයේ පවතිනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ 682450ක් ඡන්දය ලබා දීමට සුදුසු ඡන්දදායකින් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 634ක ඡන්ද විමසීම් කටයුතු සිදුකරන සියලු කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද කටයුතු අපි ආරම්භ කරන හෙටයි අනිද්දායි මධ්‍යස්ථාන 367ක තැපැල් ඡන්ද සලකුණු කිරීම කටයුතු සිදු වෙනවා. මේවා අධීක්ෂණය කිරීම සඳහා සහකාර තීරීම් භාර නිලධාරීන් 63 දෙනෙක් පත් කරලා තිබෙනවා. රජ්ජේරිය සහ පොලිසිය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 වෙනිදා සහ 5 වෙනිදා කියන දින දෙක තුල සිදු වෙනවා. යම් විදිහකින් මේ තැපැල් ඡන්ද ඔය කියන දවස්වල දමන්න නොහැකි වුණු අයට 7 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙනම මධ්‍යස්ථානයක් යොත් වෙනවා. ඒතකොට එතනදී අවස්ථාවත් උපයෝගී කරගන්න පුළුවන් මේ වකුගඩු රෝග නිවාරණය හා රෝගී සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේ සිට දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ගිරාදුර කෝට්ටේ දිසා රෝහලට අනුබද්ධ වේදිකල වකුගඩු රෝගීන් සවිවල ගැන්වීමේ ආර්ථික සුබසාධන හා අධ්‍යාපනික තොරතුරු කේන්ද්‍රය ජනාධිපතිතුමා අතින් දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ පළමුව ජන අයිතියට පත් කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 89ක්. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ හා දානපතීන්ගේ මූලාධාර මත නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් අනුරාධපුර පුත්තලම කුරුණෑගල හා මහනුවර ඉදිකළ ජල පද්ධති නවයක් ජනතා අයිතියට පත් කිරීමද සිදු වුණා. නව ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවන්ට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියල්ත සිල්වා මහතාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. වෘත්තීය චාරූප ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රායෝගික තුන් දින වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය හා වෘත්තීය චාරූප ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි ඒ සංවිධානය කළේ. නව දෙනුම ලබා දෙමින් වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම වැඩමුළුවේ අරමුණයි. මොරටුව වේල්ස් කුමරී විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ එම විද්‍යාලයේදී පැවැතුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමෘතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂතා දැක්වූ සිසුවියන් වෙත සහතික හා ත්‍යාග පිරිනැමුණා. විදුහල්පතිනි මලනී සමරකොන් මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. මේ අතර මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදාන උත්සවයේද එම විද්‍යාලයේදී පැවැතුණා. 4 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂය ක්‍රියාකාරකම් සහ විශේෂ දක්ෂතා දැක්වූ සිසුවියන් වෙත ත්‍යාග සහ සාතික පිරිනැමුණා. විදුහල්පතිනි සුමේදා ජයවීර මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. ඒ සමගින් දිවා පුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk